ජනාධිපති වරයා සහ ආරක්ෂක ලේකම් වරය ඝාතනය කරන බවට බූස බන්ධනාගාරයේ රඳවා සිටි කොස්ගොඩ තාර්ග සහ පොලිසි සිදුවීම් ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කළේ පහුගිය 2020 වසරේ 7 මාසයේ 21 දිනයි. මේ රඳවා සිටි දෙනා බන්ධනාගාරයේ උසස් නිලධාරීන් කීප දෙනෙකුට මරණ තරජන එල්ල කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පහුගිය වසරේ අනාවරණය කළේ. ඒ බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ අපරාධකරුවන් පිරිසක් ආහාර වර්ජනයේ නිරත වූ අවස්ථාවේදී ඔවුන්ගේ ඉල්ලීමුනේ තමන් සිරමැදිරි වලින් පිටත රඳවා තබන කාලය වැඩි කරන ලෙසයි. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කීප දෙනෙකුම බන්ධනාගාරයට ගිය අවස්ථාවේදී කොස්ගොඩ තාර්ග සහ පොඩිලැසි මේ තර්ජනය සිදු කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දී ඇති අතර මේ පාතාල සමාජිකෙන් ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කරන බවටද තර්ජන එල්ල කර ඇති බවයි එහිදී අනාවරණය වුණේ. ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කරන බවට සහ බන්ධනාගාර නිලධාරීන් සිදුකර මරණ තර්ජනය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් විසින් වැඩ බලන පොලිස්පතිවරයාට පසුව ලිඛිත පැමිණිලි කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පහුගිය වසරේ පැවසුව ඔබට මතක ඇති. ඒ අනුව වැඩ බලන පොලිස්පතිවරයා විසින් විමර්ශන සිදු කරන ලෙසට අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුම් දුන් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් බන්ධනාගාර උසස් නිලධාරීන් කීප දෙනෙකුගෙන් එම වසරේ ප්‍රකාශ සටන් කරගත්තා. කොස්ගොඩ තාරක සහ පොලිසි මෙහෙයුම් මේ තර්ජනයට කංචිපාන ඉම්රාන විලේසුදා ඇතුළු තවත් ප්‍රබල ගණයේ රැඳවියන් පිරිසක් සම්බන්ධයි. එදා ජනපදතුමාට ආරක්ෂක ලේකම්තුමාට මරණ තර්ජන එල්ල කළ මිනිස් ඝාතන හතක් සිදු කළ කොස්ගොඩ තාරක නම් පිල්ලේ මේ වෙනකොට සමාජයෙන් තුරන් වීම ගැන ඔබට මොකද හිතෙන්නේ? පහලින් කමෙන්ට් කරන්න.